හරි අපිට මේ ගැන මුලින්ම කියන මෙහෙම y සමාන 3x දන d මත a ලක්ෂය තියෙනවලු එහෙනම් d සමාන 1 කියලා පෙන්වන්න ඕනේ. ඒකට එහෙම කොහොම ඔයගොල්ලෝ තේරුම් ගන්න බැරි a ලක්ෂය මේ රේඛාව මත නේද තෘප්ත වෙනවා. එතකොට xy ආයතන වලට d භාගන් කරමු මේ රේඛාවට. ඒක y සමාන 1යි 3 වැඩි කරමු x බිඳුව දන d සමාන 1. එහෙනම් අපිට මෙතන ඊටාම් පාස් වෙනවා d සමාන 1 කියලා. එහෙනම් ඔය කියලා තියෙන රේඛාව අපිට දැන් භාගන් කරමු y සමානයි 3x දන 1 කියලා ඊටාම් පාස් කිසි ගැටලුවක් නැහැ. ඊට පස්සේ අපිට කියන මෙහෙම b කියන ලක්ෂයක් දෙනවා අපිට. b ගේ ඛණ්ඩාංක t, 3 t ධන 1. හරි. එහෙමනම් දීලා අපිට කියනවා මේ b කියන ලක්ෂයත් මේ රේඛා මත පිහිටනවාද පෙන්වන්න කියලා. මේ රේඛා නිකන් පොඩක් සටහනක් ගහගත්තොත් එයා ඉන්නේ මේ වගේ නේද ළමයින්ට තේරෙන්නේ. අයි ධනාවක් තියෙන ආතිය. ධනාවක් තියෙන නිසා. ඒතර මේක මත b ඉන්නවනම් වැරදිලා හරි මේක මත නම් b මගින් මේක තෘප්ත වෙනවා. බලමු තෘප්ත වෙනවද කියලා. ඒතර මේක කරන්න පුළුවන් අපිට එහෙම. හරි. b ගේ x ඛණ්ඩාංකේ t නේ b ගේ x ඛණ්ඩාංකේ මෙතනට දැම්මොත් මේ රේඛාවට t ලැබෙන්නේ මොකද්ද අපිට y සමානයි 3 t ධන 1 b ගේ x ඛණ්ඩාංකේ දැම්මම ලැබෙන ඒක කියන්නේ රේඛා මත නැතොත් රේඛාව x සමාන t කියන අක්ෂයේ ක්‍රොස් වෙනකොට රේඛා ක්‍රොස් වෙනකොට එතෙන්දී y එකේ තමයි එයා b ගේ y ඛණ්ඩාංකය මොනවාද කියලා ඒක නිසා අපිට කියන්න පුළුවන් මෙන්න මේ x සමාන t cross කරන තැන මෙතනම b පිහිටනවා කියලා. හවුද t 3 t දන්නේ නැහැ. දැන් කොහොමද? නොවැසෙන තාක් කමක් පුළුවන්. කොහොමද? ළමයා මේ රේඛාවෙන් අලුත් රේඛාවක් සකස් කරගන්න. ඒ රේඛාව තමයි. ඊට පස්සේ ළමයාට ඔප්පු කරනවා මෙන්න මේක b ලක්ෂ්‍ය තෘප්ත කරනවා කියලා. නැතහොත් b ගේ ඛණ්ඩාංග මෙතනට ආදේශ කරලා ලැබෙන පිළිතුර 0 කියලා වෙනවා තරේ. ඒක කරන්නේ 3 t ධන 1 ඍණ 3 වාරයක් t ඍණ 1 සිරු කරත් වෙන අපිට මේ x y කණ්ඩායම x කණ්ඩායම ආයතන ශුන්‍ය කි. ඔය ක්‍රම දෙක නම් පුළුවන්. හරි. කෙසේ හෝ අපි දැන් යනවා පොලකට b ඉන්නවා කියලා අපි ඔය පොයිපුරේ තාමද. ඊට පස්සේ අපිට කියනවා ab අතර පරතරය. ab අතර පරතරය 3 මුල 10 එකක් කියන. එහෙම වෙනවා සහ අපිට කියනවා b පළමු වෘත්ත පාදයේ පිහිටයි. b පළම වෘත්ත පාදයේ පිහිටනවා කියපු ගාම ළමයට වැවෙන්නේ මොකද? ආ මේකේ x ඛණ්ඩාංකත් y ඛණ්ඩාංකත් ධන වෙනවා. එසේ පිහිටනවා b b යන. b ඉන්න අපිට නොදන්න පදයක් ඇසුරෙන් t ඇසුරෙන්. ආ ඒ ලක්ෂය දන්න අපිට. ඒ ඉන්නේ මෙහෙ කොහේ හරි කිමු. ආ බිඳුවකමයි මේ තමයි. නේ? a සහ b අතර දුර සමානකමක් තියෙනවා 3 මූල 10ක්. අපිට t හොයන්න පුළුවන් කියලා ළමකට තේරෙනවා. a හොයාගන්න t ඇසුරෙන් ලැබෙන b ගේ ඛණ්ඩාංක යහෝ ඛණ්ඩාංක යුගලය අතුරෙන් බලම් වෘත්ත පාදින ඛණ්ඩාංකය හොයාගත්තා නම් හරි බලමු එක් කරන්නේ කොහොමද කියලා ඊළඟට right එහෙනම් ab අතර දුර අතර අපි දන්නවා ab අතර දුර 3 මූල 10 සමාන කරනවා අතර a ඛණ්ඩාංකයම b ඛණ්ඩාංක අඩු කරනවා අතර බිඳුව ඍණ t හි වර්ගය ධන 1 ඍණ 3 t ඍණ 1 හි වර්ග එක තු කරලා වර්ගමූල අරගෙන සමාන කරන 3 මූල 10 එකනේ. එතකොට මෙතන ඉන්නේ t වර්ගය විතරයි ළමයි. එක එක කැන්සල් කරලා මෙතන ඉන්නවා 9 t වර්ග වර්ගමූල සමාන 3 මූල 10. මූල 10ක් මෙතන ඉන්නවා කියලා තේරෙනවා. සරල සංඛ්‍යක ගන්න පුළුවන් කොහොමද? t සමාන ධන හොරේට 3 කියලා ගන්න තේරෙනවා. ඔබ මෙතන ඉන්නේ 10 t වර්ග වර්ගමූල ගත්තාම මූල 10 මූල 10 කැන්සල් කරලා t වර්ග නිසා ධන හොරේට එන අපිට මෙතනින් ප්‍රකාශන දෙකක් එනවා එකක් t සමාන ධන 3 විට t සමාන ඍණ 3 විට b ඛණ්ඩාංක අපි දන්න අපේ b ඛණ්ඩාංක තියෙන්නේ මේ වගේනේ t 3 t ධන 1 වගේනේ දැන් t ට ධන 3 දැම්මම එක ඛණ්ඩාංකයක් වෙනවා b දැන් කොහොමද 3 10 කියලා ඉන්නේ 3යි 3 3 නම් එකයි 10 ඍණ 3 දැම්මොත් එන්නේ ඍණ 3 ඍණ 8 කියන්නේ අපිට කියවනේ b පළමු වෘත්ත පාදය කියන්නේ නම් මෙතන ඛණ්ඩාංක මෙතන ඛණ්ඩාංක දනවනේ එම නිසා b වෙන්නේ මෙයන් ඔබ මෙයා ඉන්න ප්‍රතිර මොකයි 3 වෘත්ත පාදික දෙයක් මෙයා තමයි එහෙනම් පළමු වෘත්ත පාදික right හම් b දැන් නිර්ණය කරගත්තා b හරියටම හොයාගත්තා ඊට පස්සේ කියනවා දැන් අපි දරගත් අඳගත්තත් කොහොමද ඉන්නේ කියලා මෙන්න අපේ ওই දීලා තියෙන මුලින් රේඛා y 3x 1 අපිට තේරෙනවා a ඉන්නේ මේ වගේ තැනක නම් හරි ඊට සාපිස b ඉන්නේ ඉහලින් කියලා තේරෙනවා. ඇයි? b ඛණ්ඩාංක x අගයත් y අගයත් ඊට වඩා නිසා. a ඉන්නේ මෙතන නම් ඊට වෙන තැන b. හරි. ඊට පස්සේ අපිට කියන්නේ
හරි. ඒතර දැන් අපෙන් අහන්නේ ළමයි එන මේ AB රේඛාව කො මේ පැත්තනේ දිශාව කාරුඩේලා. AB රේඛාව සමග tan inverse 3ක්. tan inverse 3ක් කොහොමද අලවාසියෙන් ඔහොම කියතොත්? ඔය සෝරි එකකට අනන්නේ. tan inverse එකකට. tan inverse එකකට 3ක් කෝණයක් සාදන මේක යුගලයක් තියෙනව නෝනේ දෙපැත්තට. මෙත් මේ කෝණ දෙකම සමානයි. මෙන්න මේ රේඛා යුගලයේ සමීකරණ අපිට අතන කියනවා. එක රේඛාවක් පෙන්වන්න ඕන මොකද? x සමාන බිංදුව කියන්නේ. ඒ කියන්නේ වයිට් සමාන්තරයි. එතකොට මේක අනුකූල අර්ථයක් කරන්නේ නැහැ. අනිත් රේඛාව පෙන්වන්න x සමාන බිංදුව කොට අපිට එකක් x සමාන බිංදුවක පෙන්වන්න කියනවා. අනිත් එක අපිට පෙන්වන්න කියනවා y සමානයි 4x ප්‍රතිම 3 + 1 කියලා පෙන්වන්න කියලා කියනවා. හරි? එතකොට බලමු ඒක අපි අවතීර්ණ ගන්න කොහොමද? හරි මෙතෙන්දී ඔයගොල්ලෝ මතක් කරනවා මෙන්න මේක. හරි අපිට කොලේ පැත්තර ගත්තා. දැන් ඔයගොල්ලෝ මේ රේඛා අනුක්‍රමය දන්න කවුද? තුනයි කියලා. හිතන්න මේ එකක රේඛාවේ අනුක්‍රමණය m කියලා හිතමු. කවන්නේ නැහැ. හරි ප්‍රශ්නේ තියෙන්නේ m කියලා හිතපු ගාම දැන් අපිට පෙන්වන්න කියන රේඛාව දෙක මොකක්ද කියලා අපි දන්නවනේ. මේක අනුක්‍රමණය අර්ථවත් වන්නේ නැහැ. මේක අනුක්‍රමණය අර්ථවත්. හරි. එතකොට දැන් ළමයට තේරෙන්න පුළුවන් මේක මට මේ අනුක්‍රමණය අර්ථවත් නැහැ. එහෙනම් මේ දෙකට කෝණෙත් දන්නවනේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙහෙම. දැන් මේක අපි ලේව නමක් දෙමු කොහොනේ ඇල්ෆා කියලා. ලියන්න පුළුවන් ළමයට තේරෙනවා මොකද? ආ. tan අගේ ඇල්ෆා සමානයි මාපාංක එක රේඛා අනුක්‍රමණය m කියලා හිතුවොත් m ඍණ 3 බෙදීම 1 + m වැඩි කරන 3 කියලා හිතන්න පුළුවන්. tan ඇල්ෆා කියනකොයි? tan ඉන්වර්ස් අතට 3 නේද? සමානයි මාපාංක m ඍණ 3 බෙදීම 1 + 3m කියලා ගන්න පුළුවන්. තන මේක විසඳන්න උත්සාහ කරත් අවස්ථා දෙකක් එනවනේ. මොකද්ද? ධන වරින 183 සමානයි m වරින 3 බෙදීම 1 + 3m කියලා නෝනේ. එතකොට මේක විසඳන්න පුළුවන් අපිට ධන අවස්ථාවට ඍණ අවස්ථාවට. බලමුකෝ එන්නේ කියලා. පැහැදිලි? මොකක් අපි දන්නේ අනුක්‍රම කොහොමද ඒ දිගේ හරි? ධන අවස්ථාවට ගත්තොත් මොකද වෙන්නේ? 183 සමාන m වරින 3 බෙදීම 1 + 3m. සරණත් වෙනවා 1 + 3m සමානයි 3m ඍණ 9 කියලා. මේ අමුතු අපබ්‍රහසයක් වෙනවනේ. එක සමාන ඍණ 9. ඔක වෙන්න බෑනේ. මේ විහිද. තමයි අර්ධයක් වන්නේ. මේක නැන්නේ. මේ විහිද නේද? තාත්‍ය සංඛ්‍යාවල. ලෝක කොහම ඔවද ඔගේ දර වෙන පුළුවන් තරම් තියෙනවා හරි. තව තාත්‍ය සංඛ්‍යාවලක ඔක වෙන්නේ සම්මතයක් යටතේ. එවන තියවත් තියෙනවා. හරි. තාත්‍ය සංඛ්‍යාවත් කුලක. එතකොට මේක වෙන්නේ. ඒක තේරුම් ගන්නද? දැන් ඒ කියන්නේ පොම්බට තියමුකෝ ඊළඟ අවස්ථාවට ඍණ අවස්ථාවකට මොකද වෙන්නේ ඍණ 183 සමානයි m ඍණ 3 බෙදීම 1 + 3m කියලා නේද මේක හරස් කරොත් වෙන අපිට ඍණ 1 ඍණ 3යි m සමාන 3m ඍණ 9 3 3 6 අතොත් වෙන අපිට 6යි m සමාන 8යි 4 8 3 සමාන m ආ එතකොට m භාගයක් ආවා ධන අවස්ථාවද m භාගයක් ආවා 4 3ක් කියන විනාස්තේ මගේ කාය නැහැ. ඒ තේරෙම මොකද? එම්මගේ කාය නැහැ කියන්නේ එම්මේකට වළංගු වෙන්නේ. අපි මේ ගොඩනැගුවේ මොකක් කරද ළමයි? අපි මේ අපේ ඔළුවේ තියෙන කවුද? tan θ සමාන අර m1 ඍණ m2 බෙදීම 1 + m1 m2 සමීකරණම ඔළුවේ තියෙන. මේ සමීකරණය ගොඩනැගුවේ අපි මාපංක රේඛා දෙකෙන් එකක්වත් x හෝ y ට සමාන y ට සමාන්තර නොවනේ. එහෙනම් මේක වළංගු වෙන්නේ නැහැ එකක් y ට සමාන්තර නොවනේ. එහෙනම් වළංගුනුන උත්තර කාබේ තේරුම තමයි මෙම අවස්ථාවේදී රේඛාවට සමාන්තරයි. පැහැදිලි? ආ ඒකේ තේරුම ඒ හරහා යන වයිට සමාන්තර රේඛාව. කියන්නේ කවුද? ඒකේ x කණ්ඩායමේ බිඳුව නිසා නම් මේ රේඛාව කොහොමද? x සමාන බිඳුව වෙනවා. ඒක මේ ආ. පැහැදිලි? ඊට පස්සේ මොකද? එම රේඛ එම ලක්ෂ්‍ය හරහා යන රේඛාව. ඒක අනුක්‍රමයක් ආවද එක? 4 3. එහෙනම් ඒ රේඛාව ගන්න පුළුවන්. කොහොමද? y වෙනස y ඍණ 1 බෙදීම x වෙනස x ඍණ බිඳුව සමාන 4 3 කියන එක සරල කරගෙන පස්සේ නේ අනිත් එක. පැහැදිලි? එතකොට ඒක එනවා අපිට කොහමද y සමානයි 4 8 3 x + 1 කියන සරල කරා. හා මේ අත්තා. මේක හරස් කරන්න හිට ඒක ගණන්. පැහැදිලි? එහෙනම් සත්‍ය වශයෙන් රූපය ගත්තොත් එන්නේ මොකද්ද? මේ නිල් පාට රේඛාවට tan inverse 3 ණයක් හරන එක එකක් හොයි. මේ කොලේක අනිත් එකා අනුක්‍රමණය 1 දශම ගාණක් තියෙන කලාසින් මේ වගේ කෙනෙක් කරේ.
මං අලුත් සූප් එකක් ගන්නම් කොහෙද වඩා මේ يعني හරියට නෙවෙයි මං අලුත් කොලේ ගන්න නම් ඔයාලට වඩා හොඳට තේරෙයි එතකොට දරාසියෙන් එනමෙන් නැහැ තමයි එන්න ඕනේ මෙයා තම මෙයා නම් ඔයගොල්ලන් වයස සමාන තුනක් තැනක මෙතන නම් ඔයගොල්ලන් ඒ ලක්ෂ්‍ය බින්දු වනයක මෙන්න එකක් ඒක මෙයා එක් ස්ථාන බින්දු මේ කෝණේ ටයින් වස් තුනෙන් එක අනිත් එක මං හැවලි පාටෙන් අදිනවා මේකම ක්‍ර තුනක් හැවලි පාටෙන් අදිනවා නේද මෙයා මෙයා සමාන වයිස් සමාන මෙයා කියන වයිස් සමාන 4x 3 ධනයක මේ කෝණේ සමාන දැක නම ඕනම ටයින් වස් එක අරතු මනාර සුත අල්ප හයි හයි ඒක තමයි හරි ඊළඟට මොකද්ද කියන්නේ කියලා බලමු දැන් හයි ඊළඟට අපිට කියන්න ළමයි ඔය පොයින්ට් එකක් දීලා තිනවා ඒ පොයින්ට් එක තියෙන්නේ මෙන්න මේ රේඛා මත අපට ඒක දික් කර ගන්න පුළුවන් එතකොට ඒක ඇවිල්ලා අපිට කියනවා 6 9 කියලා කණ්ඩායම් පොයින්ට් එක අපිට මෙතනයි කියන 6 9 හරිනේ ඉතින් 6 9 මේක රුක්තයි හරි මම අපේ B අමතක කරලා දාන්න තියෙන්නේ B තියෙන අපේ කොහරි හය නම් B දලාසෙන් මේ හැරෙට ඉන්නව නේද B ය කණ්ඩායම්ක අපිට 3 10 නේ 3 10 කොහොම නම් ඕ මේ හැරි කියලා හරිනේ මේ x ගේ බින්ද මේ x ගේ 6 මේ දෙක අතර මේ අයියගේ නමයි මෙතන වැඩි හරි පරිමාණයම ගැවුල් ගණන් ගන්න එපා හරි අපිට කියන්නේ මොකද්ද මේ 6,9 ලක්ෂය රහයන අංශක 45 කෝණයක් සාධන හදන රේඛා දෙකේ සමීකරණ අහන්නේ. මේක සමග 45ක් සාධන කරන අපිට තියෙනවා එකක්. එකක් කිටි හොමනේ. අනිත් කිටි මේ මා රෝස පාට යනවා ඉතින්. මේ සෑම කෝණයක්ම කී? 5 4 අංශක 45. සාධන රේඛා දෙකේ සමීකරණ අපිට ඔය කියලා දෙනවා එකක් කවුද? y සමානයි 7y සමානයි දන 57 කියලා පෙන්වන්න කියලා. අනිත් එක දෙවිට අපිට y දන 7x 51 කියලා පෙන්වන්න කියලා. ඔය රේඛා දෙක කියලා පෙන්වන්න කියලා. හරි බලන්න තේරෙනවද මේක අනුකම දන මේක අනුකම නේද? හරි බලමු. එතකොට අපි දන්න කාරණේ මොකද්ද? මෙන්න මේ රේඛාවේ අනුක්‍රමණය කොච්චරේ? 4 3 නේ. හරි අපිට දන්න පුළුවන් හරි. මම මේ හොයන්න හදලා මෙන්න මේ රේඛා අනුක්‍රමණය m note කියලා දන්න පුළුවන්. කමන්නේ නැහැ. අනම m නෝට් අනුක්‍රමණය කයිද රේඛාව සමී හරහා යන 6 9 හරහා යන 4 3 අනුක්‍රමණය රේඛාව අතර කෝණ 45 කියලා ගන්න. එහෙනම් මට කෝණ සහ tan ප්‍රකාශන භාවිතා කරනවා. tan 5 8 4 යකේ සමානයි මේ රේඛා දෙකට දාන්න. m නෝට් ඍණ 4 8 3 එදීම එක ධන m නෝට් වැඩි කිරීම 4 8 3 කියලා. මාපාන. පැහැදිලි. ඔයගොල්ලෝ කවුද ඉස්සරහින් දාන්නේ කවුද පස්සෙන් දාන්නේ ප්‍රශ්නයක් නෑ මාපන් කියලා කිව්වා අපි දැන් tan 45 එක මේක සුන්නුත් කොහමද දෙන්නේ 3i m not 4 බෙදීම 3 ධන 4i m not මාපාංක මාපාං ඉවත් කරාම වෙනව මොකද්ද 3i m not 4 බෙදීම 3 ධන 4i m not සමාන ධන හොරණ එක ආ ඕකේ ධන අවස්ථාවකට ත්‍රෝකෙද සතර මේක ධන අවස්ථාවට ධන අවස්ථාව සමීකරණ දෙයක් වෙනවා. ඔකේ ධන අවස්ථාව ගත්තොත් මොකද අපිට එන්නේ? 3i m0 ඍණ 4 බෙදීම 3 ධන 4i m0 සමාන 1යි. මේක සුන්නොත් වෙනවා. 3i m0 ඍණ 4 සමාන 3 ධන 4i m0 මේක මෙහෙට ගිනා ඍණ 7 සමාන m0 කියලා. ඍණ අවස්ථාව ගත්තොත් එන්නේ මොකද්ද මම කෙටියෙන් ගන්න මෙතනින් මෙන්න ඍණ අවස්ථාව ගත්තොත් 3i m0 ඍණ 4 සමාන මෙතනින් වැඩි විතරනේ වෙන්නේ ඍණ 3 ඍණ 4 m0 හට එනවා මේක මෙල්ල 7ක් උත්තර එනවා m0 සමාන 7ක් කියන්නේ කොහොමද තව 20ක් පේනවද නේ මේ මේක අදෘශ්‍ය වන කියලා ස්පයි මේ දෙක අතර කොහොනේ කියේ හරිනේ මැච්චරන්නේ මේක අනුක්‍රහණ 7යි මේක අනුක්‍රහණ 7යි දැන් ඉතින් අපිට රේඛා දෙක ලියන්න පුළුවන්. සමී මේ රේඛාවෙත් يعني මෙයා කවුද කියන එක නේ මම කියන්නේ. මේක තමයි ඍණාත්මක හයිත රේඛා. ඍණ 7 එක්කම මෙයා වෙන්න ඕනේ. ඔව් වැඩිද? මෙයා කවුද? ධන 7 එක්ක එක්කෙනා වගේ වෙන්න ඕනේ.
ත් මේක මෙහෙමනේ මෙහෙම හිතන්න බැහැ. ඇයි මේක අනුක්‍රම එකයිසම ගන්නන්නේ? එයාට අඩු වෙන්න ඕනේ හරි. මේ අනුමාන කරලා නැන්ද? නෑ හරි රූපේ මෙහෙමනේ පොඩක් වෙනස් වෙනවා. අපි ඒකත් ගහලා වැඩේ කරමු. පැහැදිලිද? right හරියටම අපි දැන් මේ තැඹිලි පාට රේඛා මෙහෙමනම් අපිට වෙනස් කරලාම තැඹිලි පාට එක්ක නම් මෙහෙමනම් අපිට මං ආනති වෙනස් කළා නම් මගේ රූපේ අඳ ගන්න පහසුයි. පැහැදිලිද? ඕගොල්ලොත් එහෙම කරන්න වෙනවා. දැන් මොනවද කරන්නේ? සුපර්මෑන්ල නෙවෙයි අපි. හරි. දැන් ඒක කනුක්‍රමනේ හතෙන් එක එක අනිත් එක කනුක්‍රම නිනාතයි. දෙක ලම්බයි ඇත. එහෙනම් මට ගන්න පුළුවන් දන අවශ්‍ය මේ අනුක්‍රමනේ දන හතෙන් මේ කනුක්‍රමනේ 3 4 3ක් නිසා අනුක්‍රමනේ හතෙන් එක එක නම් මම පොඩ්ඩක් මේ පොයින්ට් එකක් පල්ලයට ගන්න ඕනේ අදින් ලේසියට. මම ගන්න මෙහෙම. එයා හරි. අනුක්‍රමනේ හතෙන් එක එක නා. ඊපස්සේ අනුක්‍රමණය ත්‍රිණ එක කොහමද? පැද්ද? ඒත්ම ගලත්තනේ මේක 45 45 කියලා මම කියනවා. කියනද නේද? මේක 45. මේක 45. ළමයට දෙන මොකක්ද අවුල කියලා? මේ තමයි වාඩි එකට අපුණම මම ස්ලෝප් කරලා දැන් හරිනු වැඩි හරිනු හරිනු. එහෙනම් තව එකවාර රූප ගන්න බෑ. හරියටම අඳිනවා නේද? ෆැමිලි පාට් එක පොඩ්ඩක් වනකව මෙහෙම කර කර ඔන්නම ගන්දර. මේක ලස්සනට. මම තේම හිතුණා දල වශයෙන්. ඔක දල හටන හරිය. මේ අත ඍණ 7 අනුක්‍රමණ එක නා. તો මෙයාගේ සමීකරණය මත පොයි 6 9 පොයින්ට් එක නේද? එහෙනම් මෙයා සමීකරණ ලියන්න පුළුවන් හරියටම y ඍණ 9 බෙදීම x ඍණ 6 සමාන 7 කියලා එක. සරණත් එන්නේ y ඍණ 9 සමාන 7 x ඍණ 42 නැතොත් y සමානයි 7 y ඔව් y සමානයි sorry බෙද ඍණ 7 හොඳයි වැරදුනා. හරි. දැන් අම්බල මොකක්ද උනේ? එතකොට මේක නම් y ධන 7x සමාන 51 කියලා දැක්ක. ඒක සමීකරණය. ඇස්සේ මෙයා ගණන් කරන කොච්චරද? ධන 7 එකනම් මම ගත්තේ. එහෙනම් y ඍණ 9 බෙදීම x ඍණ 6 සමාන ධන 7 එකයි. සරලව තිනවා 7y ඍණ 63 සමාන x ඍණ 6 නැතෝ 7y සමාන x ධන 57 කියලා. දැක්ක. රේඛා දෙකේ සමීකරණ ආවා. ඊට පස්සේ අහන අපෙන් අලුත් කරන්දර ඒතන දිහන්නේ දැන් අලුතෙන් හෙවුණ අපේ රේඛා දෙක. ඒ රේඛා දෙකයි අපි කලින් මතකයි අපි හිතුවේ දෙනවා A ලක්ෂයකට B ලක්ෂයට. මේ A සහ B ලක්ෂ දෙක මේ රේඛාවට එක රේඛාවකට එකන් පසකින් එක අනිත් එක දෙක පසකින් පිහිටයි. ඒක වෙන් කළ හඳුනා ගන්න කියලා තමයි කියන්නේ. AB ලක්ෂ එකන් පසින් හා දෙපසින් පිහිටන රේඛා දෙක වෙන් කර හඳුනා ගන්න. පැහැදිලිවම කිසිම රේ ඔය අපේ ගාන දිලා තියෙන විදිහට මේ කිසිම ලක්ෂයක් මෙයා මත නොවෙන්න ඕන. වුණත් ඔයකත් අතරේ උත්තර දෙන්න බෑ. බලමු මෙතන. දැන් A ලක්ෂයේ වැඩ දෙහැරේ මෙයා මත නම් A ලක්ෂෙට තුප්පු කරන්න බෑ. A ලක්ෂෙ තුප්පු කරන්න නැහැ කියලා පේනවා ගොඩයි ඒ එක්ස්ට්‍රා දාන බිඳුව. Y දාන එක. උත්තර එන්නේ 7 සමානයි 0 දාන 57 කියලා. එහෙම තුප්පු වෙනවා නම් ඕක මේක වෙන්න බෑ. ඒ තේරෙම A ලක්ෂෙ තුප්පු වෙන්නෙත් නෑ. මේ රේඛා. ඒ වගේම B කියන්නේ 3 10 නේ. උත්තර එක්ස්ට්‍රා 3 දැම්මොත් අතන 57යි මෙතන 70යි. ඕකත් වෙන්නේ නැහැ දැක්ක. නම් AB දෙකම මේ රේඛාව මත නැහැ කියලා තේරෙනවා. මම නිකන්. ඒ වගේම A මේක මත උනොත් වැරදි හරි අපිට වෙන මොකද්ද? මෙතනින් බිඳුවක් වෙන මෙතන එකක් එනවා. එක සමාන 51 කියලා එන්නේ. මේකත් වෙන්න බෑ. එහෙනම් මේ රේඛාව මත ඒත් නැහැ. දැක්ක. වැරදි හරි මේ රේඛාව මත B හිටියොත් අපිට එන මොකද්ද? 21 ධන 10 සමාන 51 කියලා. ඕක වෙන්නේ නැහැ. එහෙනම් මේ රේඛාව මත B නැහැ. දැක්ක. නම් AB කිසිම ලක්ෂයක් මේක මතවත් නැහැ. ඒක තේරුම AB ලක්ෂ දෙකම එක්ක මේ රේඛාව දෙපැත්තේ එක්ක එක පැත්තේ එක්ක AB ලක්ෂ දෙකම මේක දෙපැත්තේ මේක එකම පැත්තේ නේ මොකක් හරි එකක් වෙන්න බෑ. ඒක තමයි පරීක්ෂා කරලා අපි දෙන්න ඕන පිළිතුර ඊළඟට. මොකක්ද වෙන්නේ? පැහැදිලිද? හරි. දැන් අපි කතන්දරේ මේක. ඒ ලක්ෂ B ලක්ෂ දන්න. ඉතින් අපි සිද්ධාන්තය මතක් කරනකොට මොකක්ද සිද්ධාන්තය? කිසියම් රේඛාවක් තිබුණොත් AX ධන BY ධන C සමාන බිඳුව කියලා ලක්ෂයක් තුනක් p කියලා එකක් x1 y1 අනිත් ලක්ෂ තුන කොහේ හරි කියලා කොහේ හරි කොහොමද හරි x2 y2 කියලා අපි හිතන්නේ මොකක්ද තියෙන්නේ a x1 ධන b y1 ධන c ගුණිතය a x2 ධන b y2 ධන c කියන ධන වුණොත් පොයින්ට් දෙක එක පැත්තේ ඍණ වුණොත් පොයින්ට් දෙක පැත්තේ ඔක තමයි එතනදී පාවිච්චි සිද්ධාන්තය පැහැදිලි ළමයි මතක් කරනවා මේ කාරණා. මේ සිද්ධාන්තයට දාන්න නම් කිසියම් රේඛාවක් සහ පොයින්ට් රේඛා මෙන්න මෙහෙමට තියෙනවා.
ඒවරන්න සිද්ධද පුර මේ ඒකාදක ඒ ෆොමට් කරති නෑ රහදාන්නේ තරස් කරමක කොත්තර යන හර මේකෙන් අපට ගන්න පුළන් පද වයි දන්න අතයික් වන්න පනස් එක සමන සුන්න කියලා සෙට්ටන අනත්තක හතයි වයි රිනක් රින පනස් අත සමන සුන්න කියලා පැල් අපි බල මුලින් මෙන මේ රේකා අනුබද්ධය මේ ලක්ෂ දෙක පිටවන්න පැ මේ සිද්ධන්ත වාච හරි එනම් මුලින් මේ කත්තෙක් ගන්න මන්න අමදන මැට එල්වන් රේකා යන අදන එල්ටූ රේකා කියලා අයි එල්වන් එකත්ව එල්වන් සහ ඒ එල්වන්ට ඒ ආස කරලා එල්වන්ට බී ඇස කලා ගුණ කළ බල එල්වන්ට ඒ දැම්මත් එන්න කොද වයි කණ්ඩාන් එකයි හතවාරයක් බින්දුව රින පනස් එක ගුණිතය බීලා දහය දන හතවාරයක් තුන රින පනස් එක මේ අගේ මොකක්ද පැහැදිලිව තේරෙන ගොලන්ට රින ගැස් කිය මේ අගේ පනස් එකයි එක එක රින ගැස් කිය තේරුනේ ගුණිතය මොකද එම නිසා L1 ට එකම පසි A B B එල්ලන්ට සම්පසි නෙවිවිට අතර හොයන්න පුළුවන් මෙහෙම අපි කල්ුත් එක්ක කතා කරලා තිනවා එල්ලන්ට අපි දන්නා නෑ එල්ලන් ඉන්න එල්ලන් ගම කරන කොච්චරද රින හතර එල්ලන් ඉන්න අතර මෙහෙම නේ y දන 7x රින 51 සමාන 0 කියලා අතරම එකම පසින් තියෙනවනේ ඉන්න කොහොමද කියත් හොයන්න පුළුවන් ඔයගොල්ලෝ මතකයි රේඛා හදාගත්තොත් මේ ආකාරයට කියන්නේ නැතහොත් y සංගුණක ධන ධනවන විදිහට ලියාගත්තොත් මේ විදිහට පැහැදිලි y සංගුණක ධන වෙන විදිහට මෙහෙම ලියාගත්තොත් පොයින්ට් උඩින් තියෙන පොයින්ට් රේඛා මත පොයින්ට් ආස කරාම කොහොමත් මේ යගේ බිඳුවයි උඩින් තියෙන පොයින්ට් ආස කරොත් මේ පැත්තට ලැබෙන ධනහද යටින් තියෙන පොයින්ට් ආස කරොත් රේඛාට යවෙන්නේ hina දැන් දන්නවනේ AB එකම පැත්ත තියෙන කියලා නෑ එකක් ආස කරලා බලමු හරින පිට වහන්න ඕන මම ආස කරන්නේ ඒ ආසර මොකද එන්නේ මේ ආස ගලන් තියෙන හිරණේ එන්නේ ආ පුතෝ කොහෙද ඒ ඉන්නේ තැටි මේ ඉන්නේ තැටි තාස් ශාප් කරොත් ඒකට හිලි දෙන්නේ අපි දන්නවනේ කලින් මම දාලා වශයෙන් ඒ ඔහොම නම් B මෙහෙම නේද හරිද මම දැක සිද්ධාන්ත පාවිච්චි කරලා ගාන්ට ගාන්ට කෑල්ල කෑල්ල ගලව 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 තොරතුරු හරියටම පාවිච්චි කරලා අපිට එකම් පැත්තේ රේකාට ඇටි බීට පල්ල හැමින් සිටුව නෙවේ ආනතියක් සහිත මේ ආනතියත් මොකක්ද එක දන්න ඒ බීන මොන රේකාමසුද වයි සමානයි තුන එක්ස් තන එක ඒ කියද මෙතන හරි මුරු බෑ ලබන්න තේරෙනවා ඕන්න හැම් බලන්න හැම් බලන්න පුරුදු වෙන්න ඕකල් හරි අපි යන් දැන් එනම් L1 එක කතන්දර ඉවරුණා අපි යන් L2 එක කතන්දර ඉවරුණා L2 ගත්තොත් මම හරි L2 ට A ආස කරලා බලමු. මොකද L2 ට A ආස කරත් එන්නේ? Y එක 7යි, X එක 0යි, ඍණ 57 ගුණිතය. B ආස කරලා L2 ට නේ. Y එක 10යි, ඒක 70යි, පිටින් ගත්තොත් ඍණ 3 ඍණ 57 නේ. පහදලා තේරුණාම මේක ඍණාගයක්. පහදලා තේරුම එක දනා ගන්න නේ. එහෙනම් ගුණිතය මොකෝ? ඍණ ලක්ෂ දෙක රේඛා දෙපසින් ඉන්නේ. නැවතන දෙපසින් අතට. හරි. දෙකේම. හරි. ඉස්සල වගේම අපිට පුළුවන් බලන්න කොහොමද ඇත්තටම ඉන්නේ කියලා. L2 ගණක්රෝනේ ධන හතෙන් එකන්නේ. දවාශෙන් L2 ඉන්නේ මෙහෙම. L2 සමාන බිංදුව. පැහැදිලි? ඊටමයි සමාන කෙටියෙන් කරමු. ඉතින් අපි දැන් දෙපසින් ඉන්නවා කියලා. ප්‍රශ්නේ උඩින්ද යටින්ද කියලා. නමුත් L2 ගේ ටයිප් එක මොකක්ද තියෙන්නේ? 7y rnx rn 57 සමාන 0 කියලා. Y සංගුණක ධන. එහෙනම් ඉහළ පොයින්ට් වල ආශි කරොත් ධන 15 පොයින්ට් ආශි කරොත් වෙන්නේ. අපි ආස කරමු ඒට ඒ ඉස්සල ඒ ආස කරමු මොකද එකමින් ඒ ආස කරත් අපි දරන කියලා එහෙනම් ඒ ඉන්නේ යටින් ළමයි නේ ඔකයි එහෙනම් බීන කොහෙද උඩින් බීන අතන කොහොමද මේ ෂොප් එකේ නේ බීන මෙහෙම කවුද තෝන දෙපසි ඒට මම ක්‍රොස් වෙනවා මෙතන දැක්ක ඔක්කොම නබදන් පිළිතුරු ලබා දී හමාර